හොඳයි, එසේනම් සියලු දෙනාට නැවතත් අපි තුන්රුවනේ ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් සූදානම් වන්නේ සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. ඉතින් ඔබ දන්නවා මේ වර්ෂයේ ජනවාරි මාසයේ ඉඳලා අපේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ තමයි සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් සඳහා වැඩමවන්නට කටයුතු සූදානම් කරලා ඒ කටයුත්ත දිගින් දිගටම සිදු කරගෙන ආවා. අපේ හාමුදුරන් වහන්සේ මේ දිනවල විදේශගතව ධර්ම ප්‍රචාරණ කටයුතු සිදු කරන නිසා අපි අතිපූජනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේට තමයි සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනා පැවැත්වීම සඳහා ආරාධනා කරන්නට යෙදුනේ. ඉතින් අපේ හාමුදුරන් වහන්සේ නිවාප සූත්‍රය ආශ්‍රයෙන් ඉතාමත්ම හොඳින් මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනා. මං හිතන්නේ අපි ලොකු කුඩා සියලු දෙනාට ඉගෙන ගන්නට අවශ්‍ය කරන ධර්ම කරුණු රාශියක් මේ තුල ගැබ්බෙලා තිබ්බ කියලා ධර්මදේශනාව ශ්‍රවණය කරපු ඔබටත් ඉතාමත්ම හොඳින් මේ කරුණු ශ්‍රවණය කරන විට මනමින් තේරුම් යන්නට ඇති. එනිසා අපි ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහාත් ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදුනේ පාදුක්ක හල්බරාව ශ්‍රී නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ඉතින් වැඩ රාජකාරි බොහෝමයක් තිබෙන වෙලාවක අපි සිදු කරන ලද ආරාධනාව පිළි අරගෙන ඉතාමත්ම ගෞරවයෙන් වැඩමවන්නට යෙදුණු ඇඹිලිපිටිය පදලංගල වරායායේ සමිත අපේ හාමුදුරන් වහන්සේ තරුණ නායක ස්වාමින් වහන්සේ නමක් ධර්ම සාකච්ඡාව සඳහාත් වැඩමවා මිනිසුන්ගේ ජීවිත සුවපත් කරන්නට net fm රේඩියෝව ජාතිය නාලිකාව සමගින් එක්කාසුවීම පිළිබඳව අපේ හාමුදුරනේ මුලින්ම අපේ ගෞරවය පුද කරමින් ඔබ වහන්සේ net fm සඳුදා ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සඳහා ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා අවසරයි අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි දර්ශන ඔය ඇතුළු හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හාමුදුරනේ මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මුලින්ම අහන්න කියලා හිතුණා. දැන් ඔබ වහන්සේ මේ නිවාප සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම දේශනාව සිදු කරන මොහොතේ කාමයේත් එක්ක කොහොමද මේ කරුණ බැඳෙන්නේ කියන කරුණ මනමින් දේශනා කරන්නට යෙදුනා. මට ඒ නිසා ඔබ වහන්සේගේ මුල්ම ප්‍රශ්නේ හැටියට ඇත්තටම අපේ හාමුදුරනේ කාමය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් හොඳයි කියලා හිතුණා. ඔව්, හැම දිනාටම මේ රාත්‍රී කාලේ බුද්ධ ආදී තුනුරුවන්ගේ පිහිට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා දර්ශන. ඇත්තටම කාමය කියන්නේ මොකද්ද කියලා තෝරගන්න බැරි ප්‍රශ්නයක් තමයි හැමෝටම තියෙන්නේ. එහෙමයි. එතකොට දැන් කාමය කියලා කිව්වාම බොහෝම අය අවබෝධ කරගෙන තියෙන්නේ දැන් අර කාමේ වරදවා හැසිරීම. හරියටම හරි හඳුන්නේ. කියන එක තමයි බොහෝ අය මේ කාමය කියලා හිතාගෙන. එහෙමයි. එක්කෝ අර සිල්පදය ගැන. එහෙමයි. එතකොට අපි ඒක කඩන්නේ නැහනේ. එතකොට අනිත් ඒවා ප්‍රශ්නයක් නැහනේ වගේ තමයි බොහෝ අය අවබෝධ කරගෙන ඉන්නේ. මේ කාමය කියනකොටම ඒක ඇති වෙන්නේ අර මඩොල් දුවේද කොහෙද තියෙනවා වගේ ඒක අහන්න හොඳ නැති එකක්. එහෙමයි. ඒක අසභ්‍ය එකක්. එහෙමයි. ඒ වගේ. එතකොට කාමය දැන් දර්ශන අපි මේක විග්‍රහ කරගමු. එතකොට දැන් ඇසින් ගන්න, කනෙන් අහන, ස්පර්ශයෙන්, රසයෙන් මේ සියලුම දේවල් කාම. එහෙමයි. ඔක්කොම ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ඔක්කොම කාම. එහෙමයි. එතකොට මේ කාමයන් තුල මේ හැමදේම ජීවිතේට කාමය කියන්නේ ප්‍රශ්නයක්මනේ. එහෙමයි. කාමය කියන්නේ ජීවිතේට ප්‍රශ්නයක්මයි. දැන් බුදුරජාණන් වහන්සේ එක වෙලාවක දේශනා කරනවා මොකද්ද ඇවැත්නි ඔබට උදේට අණිනවා ඔබේ ශරීරයට උල්වෙච්ච පිහියකින් පහරවල් 100ක්. එහෙමයි. දවල්ට 100ක් අණිනවා. එහෙමයි. රැට 100ක් අණිනවා. එහෙමයි. එතකොට කොහොමද මේ වේදනාව කියලා වික්ෂුන් වහන්සේලා ගහනවා. ඉතින් වික්ෂුන් වහන්සේලා දේශනා කරනවා මේ භාග්‍යවතුන් වහන්සේ ඒකනම් හිතන්න බැරි තරම් වේදනාවක්. ඒක ගැන කියන්න දෙයක් නැහැ. එහෙමයි. ඒක කියන්න දෙයක් නැහැ. එතකොට ඇවැත්නි ඔබ මේ තරම් ඔබේ ශරීරයටත් ඒ වගේ පාරවල් 100ට වඩා වදිනවා. එහෙමයි. හැබැයි ඔබ ඒක දන්නේ නැහැ. එහෙමයි. ඔබ විශාල දුක් කන්දරාවක් විඳිනවා. ඊට වඩා එහා දුක් කන්දරාවක් විඳිනවා. හැබැයි ඔබට කිව්වොත් මේ උදේට අනින පිහි පාරවල් 100, දවල්ට අනින කිනිසි පාරවල් 100, රැට අනින කිනිසි පාරවල් 100 නිසා ඔබට යමක් දෙනවා කියලා. ඔබට යමක් දෙනවා. දැන් අද කාලේ අපිට තේරෙන්නම් ගියා අපි ගයක් දෙනවා. එක දවසකට මේ අනින කිනිසි පාර ඒක එක දවසක් නෙවෙයි අවුරුදු 100ක් උත් අනිනවා. එහෙමයි. එතකොට දවසට 300 ගානේ අවුරුදු 100ක්. එහෙමයි. එතකොට මේ වෙනුවෙන් එක දවසකට දෙනවා ගයක්. එතකොට දැන් අද අපි මේ ඉන්න අයගෙන් අහලා බලමු ගයක් දෙනකොට දවසකට පිහිපාරවල් 300ක් අන්න ඉන්නේ කවුද? මට හිතෙනවා සමහරලාට එහෙම අයත් ඉන්න පුළුවන් කියලා. එහෙමයි අඳුරනේ. එහෙම අයත් ආ දැන් අද මට හිතෙනවා සමහරලාට එහෙම මිනිස්සුත් මේ මිනිස්සු අතර ඉන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒක හොඳයි කියයි. ඔව්. ඒක හොඳයි පිහිපාරවල් මේ 300ක් ගන්නක් කමන්නේ ගේ දෙනවනේ. එහෙමයි.
එතුර පිහිපාරවල් 300ක් කැනලා ලස්සන බිරිඳක් දෙනවද? පිහිපාරවල් 300කට ඩොලර් දෙනවද? පිහිපාරවල් 300කට වෙනත් ධන ධාන්‍ය දෙනවද? එතකොට බුදුහාඳුරු හරි අපූර්වට දේශනා කරනවා, ඇවැත්නි මෙන්න මේ වගේ සසරක් අපි මේ යන්නේ. ඒකනේ මම අර දේශනාව ඇතුළේ දේශනා කළේ, මේ ඇස් දෙක නිසා ඇත්තටම මේ පුතා දර්ශන අපි කොච්චර දුකටපත් වෙලාද අපිට මේක තේරෙන්නේ. දැන් අපි ඇස් දෙක පේනකොට එක අතකට මට හිතෙනවා ඇස් දෙක නොපිනී සිටීම කියලා කියන්නේ කර්මයක්. කර්මයක් පරිසන්දීම. කන් දෙක ඇහෙන්නේ නැහැ කියන්නේ කර්මයක් පරිසන්දීමක්. හැබැයි ඒක හොඳයි කියනවා නෙමෙයි. එයාට ඒ කරන ලද කර්මය පරිසන්දීලා තියෙනවා. එයාට ඇස් දෙක නොපෙනෙන නිසා, කන් දෙක නොඇසෙන නිසා මේ ධර්ම මාත්‍රේ හඬ අහගන්න, මහා සංගරුවන බුදුරජාන් වහන්සේ දැකගන්න, ඒ දර්ශන මාත්‍රේ පැහැදීම ඇති කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක එයාගේ පවක්. හැබැයි ඇස් දෙක නොපෙනෙන මිනිහාට වඩා භයානක ඇස් දෙක පේනන මිනිස්සෙ. එයාට අර කුසලයක් කරගැනීමේ දොර වැහෙනවා එයාට. හැබැයි ඔබ දන්නවද මේ ඇස් දෙක නිසා අපාය දොරවල් අපි කොච්චර අරගන්නවද? සංසාරේ අර මම දේශනා කරා වාගේ, අර පිහිපාරවල් 100 වදිනවා වාගේ අපි වේදනාව විඳින්නේ මේ ඇඟට එක තැනකට යන්න නෙමෙයි. අපි සංසාරේ මේ කාමයන් කියන්නේ මේ ඇහිං දකින දේවල්, දිවෙන් විඳින දේවල්, ස්පර්ශයෙන් විඳින දේවල්, අඳින පළඳින කන බොන මගේ කියලා ගැටිලා ගැටිලා මමත්වෙන් අල්ලගන්න දේවල්, මේ ඔක්කොම නිසා ඇතිවෙලා තියෙන තණ්හාව. එක වෙලාවකට ඔබ දන්නවාද කාමයන් කියලා ගත්තාම මේ පිණුත් වෙලාවකට මේ ගොඩට වැටෙනවා දර්ශන. පින් මේ ගොඩට වැටෙනවා කියන දර්ශන දැන් ගොඩක් අයගේ මතයේ තියෙනවා. දැන් මම දේශනාව ඇතුළෙත් ඒක විස්තර කරා. මල් පූජා කිරීමෙන් දිව්‍යත්වයේ ප්‍රාර්ථනා කරනවා. එතකොට එයා කාමයේ ප්‍රාර්ථනා කරන්නේ. එතකොට හාඳුරු බණට කියනවා ඔබ මෙන්න මේ බඳු පින්කමක් කළාම දිව්‍යාංගනාවක් වගේ අසවල් රජතුමාට ලැබුණ සුරූපී බිරිඳක්. එතකොට ඔබටත් ලැබෙන ඒ වගේ බිරිඳක්. එහෙමයි. කියලා බණට කියනවා. ඒ බණට කියන්නේ හාඳුරු ඒකට ආස කරන්න නෙමෙයි. මේ පිනේ ස්වභාවය අසන්දි මිත්‍රා දේවිය ගැන කියන්නේ ඒ බඳු දේවියක් නැහැ කියලා අපි කිව්වට පස්සේ බණට. එතකොට ඒක කියන්නේ ඒ ගැන ආස කරන්න නෙමෙයි. එහෙමයි. හැබැයි අහගෙන ඉන්න කෙනා මොකද කරන්නේ? අහගෙන ඉන්න කෙනා හිතනවා එහෙනම් මම මේවා පූජා කරාට පස්සේ මම මේම කරාට පස්සේ මට සංසාරේ ලැබෙනවා ලෝකේ ස්වරූපීම බිරිඳ. එහෙමයි. ඇයට ලැබෙනවා මේ කල්යාණ ටික. කාන්තාවකට ලැබෙන කල්යාණ ටික ලැබෙනවා. පංච කල්යාණය ලැබෙනවා. එතකොට ආන් මොකද වෙන්නේ? කාමයට බැඳෙනවා. කාමයේම يعني පින් කරලත් කාමයේම ප්‍රාර්ථනා කරනවා. එහෙමයි. ඊට පස්සේ තව කෙනෙකුට ලැබුණු වස්තුව දිහා බලලා දැන් බුදුහාඳුරු දේශනා කරානේ වස්තුව දිහා බලලා කෙනෙකුට ලැබුණු ලස්සන බිරිඳ දිහා බලලා රෝගියා දිහා බලලා පිළිකා රෝගියා දිහා බලලා ධනවතා දිහා බලලා දුගියා දිහා බලලා අපි හිතන්න ඕන දර්ශන සංසාරේ අපි ඕන තරම් එව්ව විඳලා තියෙනවා. සංසාරේ ඔබ ඕන තරම් ලස්සන බිරිඳ ඇවුරු ලැබලා තියෙනවා. එහෙමයි. සංසාරේ ඕන තරම් ගෙවල් ලැබලා තියෙනවා. ධනවත් වෙලා ඉඳලා තියෙනවා, දුප්පත් වෙලා ඉඳලා තියෙනවා, ලෙඩ්ඩු වෙලා ඉඳලා තියෙනවා, චර්ම රෝගීන් වෙලා ඉඳලා තියෙනවා. හැබැයි ඔබට කරන්න බැරි වෙච්ච එක දෙය තමයි නිවන අවබෝධ කරගන්න බැරි වෙච්ච එක. ධර්ම මාර්ගේ යන්න බැරි වෙච්ච එක. මාර්ගඵලයක් ලබන්න බැරි වෙයි. අන්න ඒ සඳහා උත්සාහ කරනවා. ඒතර ඒ සඳහා යන ගමනේ මම අර ඒකයි දේශනා කළේ සීල මාවතේ සීලයේ ගිහිල්ලා සිල් ගුණ වෘත පුරණ මාර්ගයේ ගිහිල්ලා දර්ශන අන්තිමට මන් මුලා වෙනෝ ටික දවසක් ගියාම අර දේවදත්ත හාඳුරු වගේ බිත්තර මවන්න කුකුල මවන්න පුළුවන් තත්ත්වයට ආවට පස්සේ එයා ධර්ම මාර්ගය අතෑරලා ඔන්න පටන් ගන්නවා ලෙඩ හොඳ කරා. ඊට පස්සේ ඔන්න පටන් ගන්නවා ගිහි ජීවිතයට අවවාද දෙන්න. දැන් මට සමහරලාට සමහර ඇත්තෝ කතා කරලා සමහර උපාසකම්මලා එහෙම කතා කරලා දුරකතනෙන් අපේ දුරකතන අංක හොයාගෙන කතා කරලා අහනවා ස්වාමින් වහන්ස උපදේශයක් ගන්න තියෙනවා. ඉතින් මං අහනවා මොකද්ද මේ අම්මා උපදේශේ මේ පෞල් ජීවිතේ? අනේ අම්මා පෞල් ජීවිතේට මේ ඉන්නවා නේක පෞල් සෞඛ්‍ය නෝනා ඉන්නවා. ඊට පස්සේ වෙනම නිලධාරි රජේපත් කරලා තියෙනවා. අම්මා අහන්න මේ ධර්මයට අවශ්‍ය උපදේශයක් තියෙනවා නම් දන්න දෙයක්. ඒ කියන්නේ සියලුම ත්‍රිපිටකය අපි දන්නේ නැහැ නේ. ස්වාමින් වහන්සේලා වශයෙන් බුදුහාඳුරු දන්න ඔක්කොම අපි දන්නේ නැහැ. අපි දන්න දෙයක්, උගත් දෙයක්, ගුරු ඇදුරු පරම්පරාවලින් අපි ඉගෙනගත්තු දෙයක්, අපි අවබෝධ කරගත්තු දෙයක්, වටහාගත්තු දෙයක් තියෙනවා නම් මේ මහා සමුද්‍ර වාගේ මේ මහා ධර්මස්කන්ධේ අපි දැනගත්තු දෙයක් තියෙනවා නම් අන් ඒකෙන් අපි උදව් කරන්න. හැබැයි මේ පෞල් ජීවිතයට උපදෙස් දෙන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒකට නිලධාරී ඉන්න ඒක ඔයා කරගන්න. ඉතින් ධර්මයේ තුලිනුත් බලනවා. ඊට පස්සේ බලන්නේ අර කාමභෝගී ජීවිතය නඩත්තු කර ගැනීම සඳහා යම්කිසි පිළිවෙතක්. ඒක දැන් බුදුවරු ගත්තත් එහෙමනේ දර්ශන. බුදුවරු ගත්තත් දැන් ගොඩාක් අය හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ දැනගන්න ඕන. දැන් අපෙන් අහනවා ඔබ වහන්සේ දන්නවද ත්‍රිපිටකයේ සූත්‍ර කීයක් තියෙනවද? දැන් ඇත්තටම දර්ශන වැඩක් තියෙනවද? සූත්‍ර කීයක් තියෙනවද කියන එක? ඈ සූත්‍රවල තියෙන්නේ මොනවද කියන එකයි වැදගත්. ඒතර ඒ මොනවද කියන්නේ? ඒ තියෙන දේවල් ගත්තොත්නේ දර්ශන පින්වන්ත අම්මේ තාත්තේ අපිට පුළුවන්
සසර මාර්ගයක යන්න පිට පුළුවන්කම තියෙන නිවන කරා යන්න නැ දුක නැති කරන්න යන්න පිට පුළුවන්. හැබැයි සූත්‍ර කියනත් කීයක් තියනවද කියලා දැනගත්තර සෝවාන් වෙනවද? නෑ. අනාගත එක දැනගමු. ඈ ඒක දැනගත්තර කමන්නේ. හැබැයි සූත්‍ර ගාන දැනගත්තර සෝවාන් වෙන්නේ නෑ, අනාගාමි වෙන්නේ නෑ, සකෘදාගාමි වෙන්නේ නෑ, රහත් වෙන්නේ නෑ. ඊළඟට අපිට තියෙන පළවෙනිම ප්‍රශ්නේ දුක. එහෙමයි. දැන් අපිට තියෙන පළවෙනි ප්‍රශ්නේ දුක. ඒතර ඒකට පිළියම් අපිට ලැබෙන්නේ නැහැ. අර කියන පිහිපාරවල් 300 අනින එක නතර වෙන්නේ නැහැ. ඒ වේදනාවල් ටික නතර වෙන්නේ නැහැ. අපේ ගමන එහෙමම. ඉතින් සමහර සාරාසංකේ කල්පලක්ෂ සයන්හස සාරාසංකේ කල්පලක්ෂේ දවස් කොච්චරද? එහෙමයි. එතකොට දැන් ඒකද අපේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ? නෑ ඒක නෙමෙයි. ඉතින් ආන් ඒක දැන් බුදුහාමුදුරන්ගෙන් අර එක වෙලාවක අහනවා මේ පුතා ගිහිලා මාළුක්‍ය පුත්ත කියලා සූත්‍රයක්ත් තියෙනවා. මාළුක්‍ය පුත්ත මේ ස්වාමින් වහන්සේ ගිහිලා බුදුහාමුදුරන්ගෙන් අහනවා පෘථග්ජන හාමුදුරු නම ගිහිල්ලා අහනවා බුදුහාමුදුරනේ මේ ලෝකේ සාස්වතද අසාස්වතද ලෝකේ දිගපළල කොච්චරද ඔබ වහන්සේ දන්නවද මේක? ඉතින් අහුවම බුදුහාමුදුරු නිහඬයි, බුදුරජාණන් වහන්සේ නිහඬයි. නැවත නැවත කීපවරක් අහුවා බුදුහාමුදුරු නිහඬයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පහු කරලා, හැබැයි මෙයා බුද්ධිමත් පෘථග්ජන වුණාට මේ ස්වාමින් වහන්සේ මාළුක්‍ය පුත්ත හාමුදුරු බුද්ධිමත්, පස්සට පියවරව කීපයක් ගිහිල්ලා අහනවා බුදුහාමුදුරන්ගෙන්. එතකොට බුදුහාමුදුරනේ හරි ප්‍රශ්නයක් නැහැ මේ දැන් ඔබ වහන්සේ දන්නේ නැති කමක් මොකක් හරි නිසානේ නිස්සබ්ද වෙන්නේ. එතකොට ඔබ වහන්සේ මොකද්ද මේ ලෝකේ ගැන කියන්නේ කියලා අහනවා. එහෙමයි. ඊට පස්සේ බුදුහාඳුරු කියනවා හොඳයි මාළුක්‍ය වැඩ ඉන්න, බුදුවරු ලෝකේ පහළ වෙන්නේ ලෝකේ දිග කියන්න නෙමෙයි. එහෙමයි. ඈ බුදුවරු ලෝකේ පහළ වෙන්නේ ලෙඩ හොඳ කරන්න නෙමෙයි. බුදුවරු මේ ධර්මයේ තියෙන ලෙඩ හොඳ කරන්න නෙමෙයි. මේ ධර්මයේ තියෙන පෙළහර පාන්න නෙමෙයි. එහෙමයි. ආශ්චර්ය පාන්න නෙමෙයි. මේ ධර්මයේ තියෙන දුක කියන එකට, දුකෙන් මිදීම කියන එකට පිළියම් හොයන්න, මාර්ගය හොයන්න මේ තියෙන්නේ. ඉතින් ආන් ඒ නිසා දර්ශන මම හිතනවා ගොඩාක් අය පින්කම් තුලිනුත් සමහරලාට දැන් විවිධ වර්ගයේ විවිධ ගණේ පින්කම් අපි දකිනවනේ. ඉතින් ගොඩාක් වෙලාට අපි දකින්නේ අර මේ දුක නැති කර ගැනීම පිළිබඳව තියෙන මාවත වෙනුවට විවිධ වර්ගයේ විවිධ සැරසිලි වලින් හැඩවුණු විවිධ වර්ගයේ පින්කම් වලින් සමහරට දැස මුවා කරගෙන මුලා කරගෙන ආපහු අර කාමභෝගී ජීවිතයටම වැටෙන්න, ස්වර්ණමාලී දේවංගන දිහා බලලා ස්වර්ණමාලී දේවංගන වාගේ වෙලා මමත් ඒ ගහක ඉපදේවා, දුටු ගැමුණු වගේ කෙනෙක් කැල මෙතන චෛත්‍යයක් අද සමහරට එහෙම හිතන අය ඉන්නවා. රුවන්විසය වඳින්න කියලා සසර දුක නැති වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අර මහා පෙළහර පින්කමේ ප්‍රාර්ථනා කරන්නේ මම ස්වර්ණමාලී දේවංගන වේවා. එහෙමයි. දුටු ගැමුණු ඇවිල්ලා මෙතන හදත්වා චෛත්‍යය. ඈ බැලුවම ආපහු ප්‍රාර්ථනා කරන්නේ මේ කාමයමයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක දිග දේශනාවක්, සරලව මේ දැනෙන්න පොඩි කරුණු ටිකක් කිව්වේ. මේක මෙහෙම කියන්න පුළුවන් එකක් නෙමෙයි, මේක මේ ධර්මයේ තියෙන ගැඹුරුම තැන. එහෙමයි. ගැඹුරුම තැන. ඒ නිසා මේ ටික අපි අවබෝධ කරගත යුතුයි. එහෙමයි. ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් අපේ හාමුදුරනේ. දැන් මේ පැහැදිලි කිරීමත් එක්ක මට මෙන්න මෙහෙම අතුරු ප්‍රශ්නයක් හැටියට අහන්න කියලා හිතුණා අපේ හාමුදුරනේ. දැන් එතකොට අපි පින්කම් කරනවා, ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා සමහර උදවිය පින්කම් කරනවා. හැබැයි සමහර උදවියට ඒ තරම් නැත්තම් සමහර සදහැතුන්ට ඒ තරම් වියදම් කරන්නට පුළුවන් කමක් නැහැ. අපි පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරනවා නම් අපේ හාමුදුරනේ, අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ මොකද්ද? කොහොමද ප්‍රාර්ථනාවක් කරන්නට ඕනේ? හොඳ ප්‍රශ්නයක් දර්ශන. විශේෂයෙන්ම මම මෙතනින්ම එන්නම්. ඒ තමයි මම මුල් වටේදී දේශනා කළා. දැන් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද කියලා එතනින් අපි පටන් ගමු. එහෙමයි. එතකොට පින්කමක් කරලා අපි කළ යුතු ප්‍රාර්ථනා මොකද්ද? එහෙමයි. මේ ජරා මරණනේ. එහෙමයි. ඈ ජරා මරණ. එතකොට ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි, පියේහි විප්පයෝගෝ, මේ ඔක්කොම දුක්. එහෙමයි. අප්‍රිය සම්පයෝගය මේ දුක්. එහෙමයි. එතකොට මේක සනාතනිකයිනේ දර්ශන. ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේටත් මහරහතන් වහන්සේටත් මේ ලෝකේ සියලු දෙනාට සනාතනිකයි. දෙවියන්ටත් සමහර දේවල් සනාතනිකයි, චුත වෙන්න වෙනවා. එහෙමයි. පින් ඉවරුණා. එහෙමයි. එතකොට මේක සනාතනික ධර්ම. එතකොට දැන් පින්කමක් කරාම දර්ශන අපිට තියෙන විසඳගත යුතු පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? එතකොට ජරාවට පත් වෙන එක දැන් අපි රුවන්වැලි සෑය ළඟ පින්කමක් කළා වැඳගෙන ප්‍රාර්ථනා කරන නම් මේ ජරාවට පත් වෙන ලෙඩ වෙන එක නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා. ලෙඩ වෙන එක සනාතනිකයි. එහෙමයි. බුදුරජාන් වහන්සේ රෝගී වුණා. මහරහතන් වහන්සේට සරියුත් හාමුදුරන්ට මුගලන් හාමුදුරන්ට රෝග තිබුණා. එහෙමයි. එතකොට මේ ලෝකේ හැමෝටම තියෙන දෙයක්. එහෙමයි. හැමෝටම වෙන දෙයක්. ජරාව, ව්‍යාධිය, මරණය, අප්‍රිය ප්‍රිය සම්පයෝගය මේවා කාට පොදු දෙයක්. එහෙමයි. එහෙනම් දැන් අපි උත්තරය හදා ගන්න ඕන මොකටද? ආන් එකේ උපමාවක් බුදුහාමුදුරු දේශනා කළා. මොකද්ද?
මනුස්සයෙකුට ඊතලයක් වදිනවා හදවතට ඊතල පාරක් වදිනවා. ඊතල පාර වැදුනාම මම හිතර අද කාලේ නම් එහෙම වෙයි. ඊතල පාර වැදුණු මනුස්සයා කල්පනා කරනවා මේක කොයි පැත්තෙන්ද විද්දි? ඈ කවුද මේක විද්දි මොන අතකින්ද? එහෙමයි. ගෑනු අතකින් විද්දකද්ද පිරිමි අතකින් විද්දකද්ද? හොඳ දුනුවායේද්ද මෙයා මේ විදලා තියෙන විදියට මෙයාගේ හැකියාව කොයි වගේද? ආ මේ ඊතලේ හදලා තියෙන්නේ මොන ලී වලින්ද? ඊතලේ හදලා තියෙන්නේ මේක මොන වගේ දුන්නකකින්ද මේක විද්දේ? එහෙමයි. දැන් ඒකද අපි හොයන්න ඕන? නෑ. ඒක නෙමෙයි ඊතලේ වැදුණු ගමන් ගලවලා දාලා බේත් කරන්න ඕන. එහෙමයි. දැන් වෙලා තියෙන්නේ අන්න අර වගේ වැඩ. ඈ අපි පින්කම කරලත් මොන දේ කරලත් අර වටපිටාව ගැන හොයනවා. සසර මෙච්චර දුකයි. අනේ මම ප්‍රාර්ථනා කරනවා කියලා මම මේ සසරම ප්‍රාර්ථනා කරන්න ඕනද? මේ දරුවම ප්‍රාර්ථනා කර කර ඉන්න ඕනද? නෑ. මගේ මුඛ්‍ය ඒකායන ප්‍රාර්ථනාව දුකින් මිදේවා. එහෙනම් මං උත්තර හොයන්න ඕන මොකටද? දුකට. දුකට නිරෝධයට. දුකට උත්තර හොයන්න. එහෙනම් අපි පින්කමක් කරලා දර්ශන අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. ප්‍රාර්ථනාවක් ඕනේ. ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ නැත්තේ නෑ. බුදුරූපාව බුදු වෙලා තියෙන ප්‍රාර්ථනාව තුළ ඒ ප්‍රාර්ථනාවේ තිබුණේ උත්තරීත ලෝක සත්වයා දුකින් එතර කිරීමේ චේතනාව. මං බුද්ධ රාජ්‍ය කරා යන්නේ. දැන් ඔය බුද්ධ රාජ්‍ය ගැන කියද්දිත් ඒ දැන් අපි සිල් ගුණ වෘත ආරක්ෂා කරන සමහර ඇත්තෝ හිතන් ඉන්නවා පුතා අනුරාධපුරයේ මෙහෙම ගිහින් ආපමණින්ම සෝවාන් වෙනවා කියලා. ඈ මේ බුදු වෙච්ච මග මේ මහරහතුන් වැඩි මග පුතාට එක ඩෙබර ගෙඩිය වළඳලා හිටියලු. ඈ වතුර පොදක් නැතුව හිටියලු. මේ දුක්ඛිත බව මේ බුද්ධ රාජ්‍යයට වැඩම කරපු ගමනේ දුක්ඛිත බව කියන්න මට මගේ ශබ්දකෝෂේ වචන නැහැ. එහෙමයි. ඈ කියන්න වචන නැහැ. සමහල්ලාට මේ කිරි දෙනගේ තන පුඩුව කටට දාගත්තම සිහි මුර්ජා වෙලා වැටුණලු. ඈ ඒ තරම් ආහාර ටිකක් නැතු මේ. ඒ කියන්නේ ඒ තරම් දුක්ඛිත ගමනක් ඇවිල්ලා තමයි මේ 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 ගමන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අනිත් එක මතක තියාගන්න ඕනේ අපි දර්ශන මේ බුදුදහම වගේ වාසනාවන්ත භාග්‍යවන්ත දර්ශනයකට හිමිකරුවන් වීමම වාසනාවක්. දැන් බලන්න වෙනත් ආගම්වල වෙනත් ගිනි මැලවලට ඔළුව දානවා. ගිනි අඟුරු උඩ දිගා වෙනවා. ගිනි අඟුරු පපුවට දා ගන්නවා. ගිනි කබලවල් ඔළුවේ තියන් ඉන්නවා. දැන් යාලා විමුක්තිය තියෙන එතන. එහෙමයි. දැන් අපේ විමුක්තිය තියෙන්නේ අපි තුලමයි තියෙන්නේ. එහෙමයි. නැතුව ගිනි කබලවල් ඔළුවේ දා ගන්නවා. ගස්වල එලිලා ඉන්න එකෙන්වත්, මඩගාන් ඉන්න එකෙන්වත්, අලු ගොඩේ läගලා ඉන්න එකෙන්වත්, පිච්චෙන ආදාහනගාරි මිනිහ උඩ වාඩි වෙලා ඉන්න එකෙන්වත් නෙමෙයි. එහෙමයි. ඈ අපි තුලමයි විමුක්තිය තියෙන්නේ. දුක තියෙන්නේ අපි ළඟමයි. ඈ නිවන තියෙන්නේත් අපි ළඟමයි. එහෙමයි. ඒකයි අවබෝධ කරගන්න. ඉතින් ඒ නිසා මම හිතනවා පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කළ යුතුයි. ඒක බැඳීමකින් ගැටීමකින් තණ්හාධික ස්වરૂපයකින්. දැන් ඔය මම ඒකයි ධර්මදේශනාවේදීත් පැහැදිලි කළේ. ගොඩාක් අය ඉඩකඩම් පරිත්‍යාග කරනවා. එහෙමයි. සමහරලාට දරුවෝ නැති අය සමහරට නිවාසයක් හදනවා. දරුවෝ වෙනුවෙන් ඒ හදනේ දරුවෝ සඳාරයට ලැබේවා කියලා ප්‍රාර්ථනා. දරුවෝ ඉන්න කෙනා දන්නවා දරුවෝ ඉන්න කියා දිනේවි. එහෙමයි. ඈ මේක එකනේ කිව්වේ රාහුලෝ කිව්වේ ඒකනේ. රාහුල කියන්නේ මේකේ තේරුම තමයි රාහුල කියනගේ තේරුම මහා පුදුම බැඳීම. ඈ රාහුලෝ ජාතෝ රාහු කෙනෙක් උපන්න. රාහු කියනකොටම වචනේ තියෙන්නේ මහා කරදරයක්, මහා බැඳීමක්, මහා පීඩාවක්. ඉතින් එතකොට දරුවෝ ඉන්න කෙනා දන්නවා දරුවෝ හිටපු කෙනා දරුවෝ ඇතෑරියා. එහෙමයි. එතකොට අපි ප්‍රාර්ථනා කරනවා අපේ දේපල ඉඩ කඩන් ටික ඔක්කොම පරිත්‍යාග කළා අපි මොකද කියන්නේ? දරුවෝ නැති දුක අපි වින්දා වගේම අපිට සසර කෙටි වේවා. දරුවෝ එපා. එහෙමයි. සසර කෙටි වේවා. දරුවෝ අවශ්‍ය නැහැ. දුක දුරු වේවා. ආන් ඒක ප්‍රාර්ථනා කරන වෙනකොට මොකද කරන්නේ? මුළු දේපලම දන් දීලා දරුවෝ පරාතරා. එහෙමයි. ඊළඟ ජීවිතේ දරුවෝ ලැබුණා කියමුකෝ. දේපලත් නැති වෙනව දරුවෝ නිසා. ආ දුකම ප්‍රාර්ථනා කරා. එහෙමයි. දැන් මට පේන්නේ මේ ඊතලේ ගලවලා දාලා මෙතෙන්ට සුවපත් භාවය හදා ගන්නවා වෙනුවට, තුවාලේ සනീപ කර ගන්නවා වෙනුවට අපි හොයනවා ඊතලේ විද්දේ කොහෙද? විද්දේ කවුද? සැප අතකින්ද විද්දේ? ලස්සන අතකින්ද විද්දේ? කොයි වගේ දුනුවායේද විද්දේ? මොන දුන්නෙන්ද විද්දේ? මොන ජාතිය ලීයකින්ද විද්දේ? මට හිතෙන ඔන්න ඔහොම ගමනක් යන්නේ කියලා. එහෙමයි. අන්න ඒකයි. ඉතින් ඒ නිසා ඔබ යන ගමන පිළිබඳව මන අවබෝධයක් ඔබට තියෙන්නට ඕනේ. ඔබ යන්නේ කොතෙන්දද? කොහොමද ඒ ගමන යන්නේ? හැබැයි මේ මොන ගමන යන්නටත් අපිට සසර නැමැති ගමන නිමාවටපත් කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා තමයි ජාතිය නාලිකාව නෙතෙෆම් රේඩියෝව හැටියට අතිපූජනීය වරායායේ සමිත අපේ නායක තරුණ ස්වාමීන් වහන්සේ වගේ භික්ෂුන් වහන්සේලා සහ සම්බන්ධ කරගෙන ධර්මදේශනාවන් ධර්ම සාකච්ඡාවන් පවත්වමින් සහ ශාසනික විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන්නේ. අපේ හැමදෙරෙන්නේ දුක නිවන්න, දුක සුවපත් කරගන්න, දුකට පිහිට වෙන්න, දුකට පිළිසරණ වෙන්න බොහෝ දෙනෙක් අපකපවී කටයුතු කරන අතරතුර මේ ලද මනුෂ්‍ය ආත්ම භාවයේ තුල
හිතක් නිවන්න බොහෝ අවස්ථාවන් ලැබෙනවා. හැබැයි හිතක් නිවන්න ලැබෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා තවත් හිතක් දූෂණය කරන්නට තමයි වැඩි වශයෙන් පිරිස යොදාගන්නේ. මෙන්න මේ ආකාරයට සිතක් නිවන්නට ලද අවස්ථාව සිතක් දූෂණය කරන උදවියට කාම ලෝකයේදී කුමන දඩුවම් වලටද නැත්නම් මොන වගේ විපාකයන් වලටද ලක් වෙන්න සිද්ධ වෙන්නේ? ඔව්, දර්ශන ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ධර්මදේශනාව තුලත් මං අවසාන හරියේ මතු කළා, පෙර කාමභෝගී කුසල් කරලා පින් කරලා අපි මේ ශරීර පංචස්කන්ධ ලබනවා. එහෙමයි. ලබලා අපි ධර්මය අවබෝධ කරපු අය අඩුයිනේ. එහෙම නැහැනේ, අපිට මුණ ගැහින් නැහැනේ. ධර්මය අවබෝධ කරපු අය ඉන්න පුළුවන්. නමුත් අපිට S2ට පේන වපසරිය තුල අපිට එහෙම ලැබෙනව අඩුයි. මාර්ගයේ ගමන් කරන අය තමයි මුණ ගැහින්නේ. එතකොට දර්ශන අපි ජීවිතේ ගත්තාට පස්සේ බලන්න, සංසාර ගමන තුල අපි පිනට ලැබපු ජීවිතේ රූපේ ලබනවා, කොණ්ඩේ ලබනවා, මේ හැම ඉරියව්වක්ම ලබනවා, විශේෂ හැකියාවක්. දැන් ඔබට මට ගත්තම ස්වාමීන් වහන්සේලා විදිහට ධර්මයේ ඒක කොච්චර වාසනාවක්ද? එහෙමයි. දැන් ඔයා වුණත් මං හැමදාම අපිට මුණ ගැහුනම කියන්නේ net fm නාලිකාවේ වැඩ කරන අනිත් දරුවෝ වුණත් ඒක විශේෂ රැකියාවේ විශේෂ වාසනාවක්. එහෙමයි, හොඳයි. දැන් ඔයා බලන්න සමහර සත්ව හිංසනය කරන තැනක වගේ ඉපදුනා නම් ඒ රැකියාවට මේ වුණා. ඒක ගෙදරක ඒ පවුලක ඉපදෙනවා. ඒක උරුමෙන්ම කරුමේ උරුම වෙනවා. තාත්තගෙන් අම්මට කරුමේ උරුම වෙනවා. ඒ තාත්තගේ ක්‍රමයේ කරගෙන යන්න වෙනවා. ඊළඟට තුලාකූට මානකූට හොරතරාදි හොරකිරුම් මිනුම් අල්ලස් ගන්න සමහර පොලී මුදලාලි කෙනෙක්ගේ පුතෙක් වුණා නම් උරුමෙන්ම පොලී මුදලාලිකම වහට උරුම වෙනවා ඔයාලට. හැබැයි රැකියාව කරන තැන පින් කරගන්න තැනක් වුණොත්, ඈ මිනිසුන්ට සෙත දෙන තැනක් වුණොත්, තමන්ගේ මේ පිනට ලද ජීවිතේ මනුස්ස ජීවිතේ මිනිසුන්ට සාන්තිය ගෙන දෙන දෙයක් කරන්න ලැබුණොත් ඒක සංසාරයෙන්ම ගෙනපු වාසනාව. එතකොට අමුතුවෙන්ම මේ පන්සල් ගිහිල්ලා අමුතුවෙන්ම වෙන් කරගෙන අමුතුවෙන්ම කාල පරිච්ඡේදයක් වෙන් කරගෙන පින් කරන්න අවශ්‍ය නැහැ. එහෙමයි. එතකොට දර්ශන කාමයට රාගයට අනුබල දෙන අය ඕන තරම් ඉන්නවා. තැන් තියෙනවා. එහෙමයි. ආයතන තියෙනවා. හැම තැනම ගත්තොත් වැඩි හැම තැනම ගත්තොත් පාසල ඇතුළේද ආයතනය ඇතුළේද සමහර වෙලාවට පන්සල ඇතුළෙත් වෙන්න පුළුවන්. සමහර පන්සලෙත් මේ සීලයට වඩා මේ නිවන මාවතට තියෙන දේ. දැන් අපි සාමාන්‍ය පන්සලක මෙහෙම ක්‍රියාපටිපාටියක් පෙළගස්සලා බැලුවොත්, ආගමික ස්ථානික ක්‍රියාපටිපාටියක් පෙළගස්සලා බැලුවොත් පෙරහැර, දැන් ඒවා සංස්කෘතික මේ වටිනාකම් දේවල් තියෙන්න ඕන, එපා නෙමෙයි, ඒවා තියෙන්න ඕන කටින පෙරහැර. ඔම යම් යම් දේවල් මෙහෙම පෙළගස්සලා බැලුවොත් මේ දර්ශන ගොඩක් වෙලාවට තියෙන්නේ ආයි කාමභෝගී ජීවිතයකටම වැටලා ආයි මේ තැටිය උඩම යන්න දේවල් තමයි සමානලා. එහෙමයි. ආයි මේ ගමනම හදාගන්න දේවල්. අපි දැන් අපි කිමු භාවනාවක් තියනවා, විදර්ශනාවක් තියනවා, හිත එකඟ කරගන්න දෙයක් කිව්වොත් ඒකට සෙනගත් එච්චර එන්නේ නැහැ. ඒක සහභාගයක් නැහැ. හැබැයි මුණර නැටුමක් දාලා, කලගෙඩි නැටුමක් දාලා, අස්පර නැටුමක් දාලා, හොඳ කාවඩි එකක් දැම්මොත් මුළු ගමම එතන. ඈ මුළු ගමම. දැන් ඔයා අහන ප්‍රශ්නේනේ මේ අහන්නේ. එහෙමයි. ඈ එතකොට මං අහන්නේ අපි ධර්ම මාර්ගයේ යනවායි කියලා ගිහිල්ලා අරගන්නේ මොන දොරද? මේ ලැබපු පිනට ලැබපු ජීවිතේ, පිනට ලැබපු ජීවිතේ අපි බල්ලට මෙහෙම වනිස් ගෙඩියක් අල්ලලා ෆොටෝ ගහගෙන දන්සල් පෝලිමේ ගිහිල්ලා අයිස්ක්‍රීම් එක අල්ලගෙන මම දැක්ක පහු දවසේ අයිස්ක්‍රීම් පහක් කනවා. එක මිනිහෙක්. එක මිනිහෙක්. මං කෝ රටේ රජතුමා දැක්කනම් ගහනවා වෙනම දඩියක්. ඈ බදු ගහනවා වෙනම. ඇයි මේ රට අයිස්ක්‍රීම් පහක් කන්න තරම් ස්වයංපෝෂිත නා? ඈ රටක රජවරේ දැක්කට රජතුමා ගහනවා වෙනම බද්දා. ඈ මේක ස්වයංපෝෂිතයි. මිනිහෙක් කනවා ඒක අයිස්ක්‍රීම් පහ. එතකොට මං ගැන අල්පේච්ච නෑ දර්ශන. මේ පුංචි උදාහරණකින් මං කිව්වේ ඔතනින් එහාට ගියාම කොස් ගහෙන්, දෙල් ගහෙන්, වැටෙන්, කඩුල්ලෙන් පටන් ගත්තාම එතනින් එහාට ගියාම අල්පේච්ඡතාවය නෑ. ඉතින් ස්වාමින්වහන්සේලා වෙන්නත් පුළුවන්. ඈ ස්වාමින්වහන්සේලා වෙන දීම නෑ, පරිත්‍යාගය නෑ, අතහැරීම නෑ. ඉතින් ඕන තරම් අපි කියනවා මේ දෙන්න 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 කියලා, අතහරින්න කියලා. නමුත් අතහැරීම නෑ, ගොඩ ගැහිම තමයි තියෙන්නේ. බොහෝ අය ගිහි පැවිදි ගොඩක් අය ගාව තුල තියෙන එක. ඉතින් සමහර අය කියනවා සල්ලි අල්ලන්නේ නෑ කියලා. එහෙම ඉන්න මේ සීල මාවතේ ගමන් කරන සමහර ඇත්තෝ ඉන්න සල්ලි අල්ලන. නමුත් එයාගෙන මේ ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. එහෙමයි. ඒකේ තමයි වැඩිපුර සල්ලි තියෙන්නේ. එහෙමයි. ඈ ඉතින් ඇත්ත වශයෙන්ම දැන් මුදල් අත ගන්න නැtei කියන්නේ මොකද්ද දර්ශන? ඒකට දාන මාන ටික දෙන්න, ඒ වැඩවලට මුදල් අවශ්‍ය නම් ඒක විනිවිද වෙන්න ඕනේ. එහෙම. නමුත් සල්ලි අල්ලන්නේ නැහැ කියලා ෆවුන්ඩේෂන් එක එයාගෙන මේ කෝටි ගණන් තිබිලා හරියන්නේ නැහැ නේ. එහෙමයි. ආන් ඒ වගේ. ඉතින් ඒ නිසා මේ පිනට ලැබපු ජීවිතයේ දර්ශන රූපය හිතන්න මට මෙතන චුට්ටක් පැහැදිලි කරන්න දෙන්න. දැන් රූපය මේ පසිඳුරන්, ඇස, කන, දිව, නාසය මේවා ටික එකතු කළ දර්ශන මිනිහෙගේ කාමය. හිතන්න අවුරුදු 80ක් 90ක් වෙන මිනිස්සෙගේ, අපි කියන්නේ
ඉබේම මේ සිල් රැකෙනවා කියලන ගැරහෙමයි. දර්ශන එබ්බඳු මිනිස්සුන්ටත් කාමය ඇවිස්සෙන විදිට මේ තරුණ සමහර පිරිස් වැඩ කරන්න. සමහර මේ දර්ශන බැලුවාම මේ තියෙන දැන් අද මාධ්‍ය දියුණු ඉන විධ රූපමය මාධ්‍ය විධ මාධ්‍ය තියෙනවා. මේවා තුළ අපි ගුවන් විදුලි මාධ්‍ය මාර්ගෙන බලමු. මේ ගුවන් විදුලි මාධ්‍ය තුළ රූපයක් පේන්නේ නැහැ. නමුත් මේ ගුවන් විදුලි මාධ්‍ය සමහරක් තැන්වල ඉන්නවානේ මේ මයිකේ පැත්තෙන් කතා කරනවා ගෑනු දරුව පිරිමි දරුව කතා කරාම ගෙදර ඉන්න මනුස්සයට කාමය ඇවිස්සෙනවා. එහෙමයි. රාගය ඇවිස්සෙනවා. ඇම්බරිලා ගොතක් ගහලා බාගෙට ඉංග්‍රීසි බාගෙට සිංහල දාලා ඒ කියන්නේ චිත්ත රූප මවනවා. එහෙමයි. අර පැත්තෙන්. ඉතින් හිතන්න මේක තමයි පව කියන්නේ. එහෙමයි. ආයි ජීවිතේක අඳගලු බීරි වෙලා උපදිනවා මිසක දර්ශන මේ අර පිනට ලැබපු ජීවිතේ දුර්ලභ අවස්ථාව තව කෙනෙකුට ලැබෙන්න නැතිවෙච්ච අවස්ථාව කෝටි ප්‍රකෝටි ගණක චාන්ස් එකකින් අපිට කරකවන මේ චාන්ස් එක මනුස්ස ජීවිතේ මේක ආයි දුගතියටම පාර හදා ගන්න ඇයි රාගය ඇති කරනවා කාමය ඇති කරනවා ක්‍රෝධය ඇති කරනවා වෛරය ඇති කරනවා සසර දිග්ගස්සනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ දර්ශන මේ පිනට ලැබපු ජීවිතය ඒ වෙනුවෙන් උපයෝගී කරන්න එපා. ශාන්තිය දෙන්න පරිත්‍යාගය අතහැරලා හිතින් අතහැරලා එහෙමයි උතුමන් දුන්නේ දන් දුන්නේ එහෙමයි උතුමන් පින් කළේ එහෙමයි උතුමන් ප්‍රාර්ථනාවක් තබා ගන්න ඒ තමයි අන්තිම පරම නිෂ්ඨාව නිවන් සුවය. දුක 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 දුරු වේවා. දුකේ ආදීනවයම දකින්න මේක දුකයි. දර්ශන මට වෙලාව තියෙනවද මන්දා? ඉතින් දැන් බලන්න සාමාන්‍යයෙන් අපි සැපයි කියලා ගන්න දේවල් දර්ශන සැපයි කියලා ළඟට ගත්තාම අපි හිතමු ජීවිතේ දරුවෝ සැපයි කියලා බිරිඳ සැපයි කියලා. මට මේ ළඟදි මං ළඟට ආපු වැඩිහිටි තාත්තා කෙනෙක් කියනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හිතනවාද මේ ගිහි ගෙදර සැපක් තියෙනවා කියලා. මං හව ඇයි තාත්තා එහෙම කියන්නේ කියලා. නැහැ ඔබ වහන්සේට මං කාරණාවක් කියන්න. දැන් ගිහි ගෙදර හිටපු කෙනෙක්නේ මේ කියන්නේ. මං කො හොඳයි තාත්තා මට කියන්න බලන්න. එතකොට ස්වාමීන් වහන්ස මම තරුණේ කාලේ හිතුවා කිව්වා මේ බිරිඳක් විවාහයක් වුණාම බිරිඳක් කැඳගෙන ආවම දැන් මම තනියෙන් ඉන්නේ. ස්වාමීන් වහන්ස මේකේ ලොකු වින්දනයක් ලොකු සතුටක් එහෙම ඇති කියලා. එහෙම නෑ ස්වාමීන් වහන්ස මම තනියෙන් මගේ ගඳ දරාගෙන හිටපු මට තව කෙනෙක්ගේ ගඳ දරන්න උනා කිව්වා. එහෙමයි. ඈ ඔබ වහන්සේ හිතන්න කිව්වා තනියෙන් මගේ ගඳ විඳ දරන් හිටපු ගඳවල් මගේ විවිධාකාරයේ ගඳ දරන් හිටපු වේදනා ගඳ සැරව අසූචි මලමුත්‍රා තනියෙන් දරන් හිටපු මට තව කෙනෙක්ගේ ඒවා දරන්න උනා කිව්වා. එහෙමයි. ඈ ඊට පස්සේ හිතුවා කිව්වා මේ දරු මල්ලෝ ටිකක් ආවම මේක හරියයි කියලා. තව ඊට පස්සේ තව ඒ වගේ හතර දෙනෙක් ගේවා දරන්න උනා. එහෙමයි. ඈ ස්වාමීන් වහන්සේ ගන්ධ වේදනා සැරව සොටු මලමුත්‍රා කෙඳිරිලි හඬවල් ඇරුණාම මේක සැනකෙලි භූමියක ඇස් රෙදි පටකින් ගැට ගහගෙන මේක තමයි දර්ශන ඇත්ත. එහෙමයි. ලෝකේ. එහෙමයි. සැනකෙලි භූමියක රෙදි ඇස් වලින් ගැට ගහගෙන ඉන්නවා. නමුත් ඇතුළාන්තේ අපිට පේන්නේ නැහැ. ඇතුලේ තියෙන දුක අපිට පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ තරුණ පරපුරෙන් මම ඉල්ලන්නේ එහෙමයි කියලා අර මම මුල් වටෙත් කියන් ආව ඇස් දෙකෙන් රූප බලන්න නැතුව ඉන්නවත් කන් දෙකෙන් අහන්න නැතුව ඉන්නවත් මේ ආදීනවය දැනගනින්. එහෙමයි. ඇස් දෙකෙන් දැක්කාම අපිට තේරෙනවා මේක තියෙන මේ ඇටමස්නහර මේවා එකතු වෙලා හදය පිත එකතු වෙලා වාතය එකතු වෙලා මේවයින් හැදුණු මේක මේකේ ස්වરૂපේ මේකයි. එහෙමයි. පිටින් සමර ගෑවට ඇතුලෙන් මේකේ ස්වરૂපේ මේකයි. එහෙමයි. නව දොරෙන් ගඳ වැగిරෙනවා. ඈ ඇස් දෙකෙන් දැක්ක ආදීනවය තේරුම් ගත බැඳුන්නේ ගැටුන්නේ එතනින් ඉවරයි. එහෙමයි. ඈ ඒ නිසා ආන් ඒක තමයි මං හිතන්නේ ජීවිතය අවබෝධ කරගන්න ඕන. එහෙමයි. ඉතින් ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට තරුණ ජීවිතයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබ සාමාන්‍යයෙන් තරුණ ජීවිතය පසු කරලා වයෝවෘද්ධ ජීවිතයක් ගත කරනවා නම් ඒ ගත කරන ජීවිතය තුළ තරුණ කාලේ මම මොකද්ද සිද්ධ කළේ කියලා සමහර විට දුකෙන් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒ නිසා එලෙස පසුතැවීමක් ඇති නොවන්නට ඔබට පුළුවන්කමක් තිබෙනවා ඔබේ ජීවිතය තාමත්ම සාර්ථකව මේ කාම ලෝකයට බැඳීම් ඇති කරන්නට සමත්වන සියල්ලන්ගෙන් ඈත් වෙලා ජීවිතය සුවදායි ජීවිතයක් බවට පත් කරගන්නට. අපේ හාමුදුරනේ ඊළඟ ගැටලුව ඊළඟ ප්‍රශ්නය අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන දෙයක් තමයි වර්තමාන ලෝකයේදී මේ ජංගම දුරකථන පාවිච්චි කිරීමත් එක්ක බොහෝ විට තරඟේ ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මේ තරඟේ ක්‍රියාත්මක වෙලා තිබෙනවා කියන කාරණාවත් එක්ක ඊළඟට එන ගැටලුව ඊළඟට එන කාරණාව තමයි අපේ හාමුදුරනේ දුකත් දැන් මාකට් කරන්න පටන් අරගෙන තියෙනවා. අපි මේ වචනේ හැමෝම භාවිතා කරමු මොකද ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමටත් මේක ඉතාමත්ම වටිනා නිසා. ජීවිතයක් බේරගන්න තියෙන අවස්ථාවක් වුණත් අපි දැකලා තියෙන අපේ හාමුදුරනේ ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ දුක මාකට් කරලා දුක සමාජගත කරන කාරණාවන් වලට පෙළඹීම. මේ විදිහට
කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්නට තිබෙන අවස්ථාවක එලෙස ජීවිතය බේරගන්නේ නැතුව දුකමාකට කරලා යම්කිසි ආර්ථිකමය වශයෙන් ප්‍රතිලාභයක් ලබා ගන්නට වර්තමාන ලෝකයේ තුල ක්‍රියාත්මක වන තරගය ක්‍රියාත්මක වනවා නම් එවන් වූ පුද්ගලයින්ට මේ කාම ලෝකයේදී ලැබෙන දඬුවම් කොයි වගේ වෙන්න පුළුවන්ද? දර්ශන මන් දන්නේ ඔයා මගේ හිත දකින්නවාද කියලා. ඒ කියන්නේ මම ධර්ම දේශනාව ඇතුළෙත් දස දහස්වර කල්පනා කළා මේ ගැන කතා කරන්න ඕන කියලා. එතෙන්දි මම ටිකක් පසුබට වුණා. මගේ දේශනා ශෛලිය ඔබ දන්නවනේ. එහෙමයි. මම අර කියන්නේ වැණුවොත් කඩුව වැණුවොත් කොහෙ වදීද දන්නේ. එහෙමයි. කොහෙ වදීද දන්නේ. ඒ නිසා මම හරි පරිස්සම් වුණා දේශනාව ඇතුළෙත්. මගේ හිත මට කිව්වා දේශනාව ඇතුළේ සමහර තැන්වල මේ ගැන කතා කරන්න. ඒත් මම අර ඔයාට අර කිව්වා වගේ තේරෙන භාෂාවෙන් මේ කඩුව වැණුවොත් කොහෙ වදීද දන්නේ. එහෙමයි. ඒ නිසා මං හරි පරිස්සම් වුණා. එහෙම නොකිය නොකිය හිටපු දේ ඔයා ආයි මතු කරලා ගත්තා. ඒකයි මම මේ කිව්වේ. ඇත්තටම දැන් අද කාලේ තියෙනවා ඇත්තටම මේ එක එක ව්‍යාපෘති. එහෙමයි. සමහර අයට ඒ කියන්නේ නැති බැරි මිනිහෙකුට උදව්වක් වෙනවා නම් දර්ශන, යම් කිසි කෙනෙකුට සෙතක් වෙනවා නම්, පන්සලකට සෙතක් වෙනවා නම්, දුකකට පිහිටක් වෙනවා නම් ඒක සාදු 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 සාදු. ලෝකේ කොයි කෙලවරේ හිටියත් කොතන හිටියත් මම අත තියෙනවා. එහෙමයි. ඒක ඒ මල්වට්ටියට අත තියෙන එක කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. හැබැයි මේ දුකට පිහිට වෙන කෙනත් ඒකට මැදිහත් වෙන කෙනත් දැන් අද ගොඩාක් මේක මේ රැල්ලක් වගේ වෙනමම පිරිසක් නැගී හිටලා තියෙනවා. එහෙමයි. ඉතින් වෙනමම පිරිසක් දැන් මේ දුක තියෙන තැන් හොයන් යනවා. කොහොමද ඔයාගේ දුක මට කියන්න මේ දුක කියලා මේ ඉරිකිතයි සමාජලාවට. ඉතින් එහෙම තියෙනවා. ඊළඟට දැන් මේ දුකට පිහිට වෙන අයත් මේ වීඩියෝ මේ දර්ශන මේ හඬපට එයාගේ දුක අඬ අඬ කියන එක ඇහුනොත් පමණයි උදව් කරන්නේ. එහෙමයි. දැන් ඇත්තටම මේ අප්‍රසිද්ධව දුකට පිහිට වෙන මිනිස්සු ඕන තරම් ඇති. දාන ධර්මාදී දේවල් කරන නමවත් කියන්න එපා කියලා. එහෙම කරන මිනිස්සු ලෝකේ ඕන තරම් ඇති. ඒක අපි දන්නෙත් නෑනේ. මොකද අප්‍රසිද්ධයි. අපිට ගොඩක් හම්බෙලා. එහෙම ඉන්නවා. නමුත් අර අර අරක තියෙනවා. මොකද අරයා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මනුස්සයා මෙහෙම දුකටපත් වෙලා මෙන්න මෙහෙම වෙලා. ඒක දුක තමයි මතු කරලා ගන්නෙ. එහෙම කණ්ඩායමක් කොයි කොයි පාර්ශවවල බිහි වෙනවද කියන්නේ මම දන්නේ නෑ. හැම පාර්ශවෙම බිහි වේගන වගේ එනවා. උඩට මතු වේගන වගේ එනවා. වෙලා තියෙන්නේ අපිට බලාගෙන ඉන්න. එහෙමයි. ඒක කියනවා නේ ධර්මයේ එකක් නිකන් ඕක අර බොරු කියලා සම්මාදම් කරනවා වගේ වැඩ. එහෙමයි. බොරු කියලා සම්මාදම් කිරීම, නැති ಗುಣ කීම, ඈ ඊළඟට තව කෙනෙක්ගේ දුක තියෙනවට වඩා හුවා දැක්වීම. එහෙමයි. ඈ සමහරලාට ඇවිදින්න බැරි මනුස්සයගේ ඇවිදින්න බැරිකම, ඔත්පලේ ඉන්න මනුස්සයගේ ඒ ඔත්පල, ඇස් දෙක නොපෙනෙන මනුස්සයගේ ඒක, සමහරලාට ස්ට්‍රා කෙනෙක් වෙන්න. දැන් අර කට්ටියක් ගියානේ සින්දු කියලා තරු වුණා. එහෙමයි. නටලා තරු වුණා. දැන් කට්ටියක් දුක නිසා තරු වෙලා. එහෙමයි. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එක. ඈ එයා ලේබල් එකක් වෙලා තියෙන. මොකද්ද රෝදපුටු නම් ආරයා තමයි. එහෙමයි. දැන් කියන රෝදපුටු ගැන කියවෙනකොට එයා තමයි රෝදපුටු වලට. එහෙමයි. බ්‍රෑන්ඩ් එක. ඊළඟට ගෙවල් නම් ආරයා. ගෙවල් හදන්නේ ආරයා. ඊට පස්සේ දේශීය දේවල් වල ආරයානේ. එතකොට එයා ස්ටාර් කෙනෙක්. ඒකයි. හොඳයි රටට දෙයක් කරන එක දර්ශන හොඳයි. අපි මේ වේදිකාවේ මමත් කොච්චර බණ කියලා තියෙනවද? අපේ රටේ නිෂ්පාදනය ගැන, අපේ රටේ ආර්ථිකය ගැන, අපේ රටේ මිනිසුන්ට අත දීම ගැන අපි කොයිතරම් දේවල් කියලා තියෙනවද? එහෙමයි. ඈ හැබැයි ඒක යටි පරමාර්ථික වෙනත් විදිය වැඩපිළිවෙලක් යනවා නම්, හැබැයි මේක දර්ශන මෙහෙමත් කියන ඕන. සත්භාවයෙන් වැඩ කරන ස්වාමීන් වහන්සේලා සහ පින්වතුන් ඉන්නවා. අනේ සාදු සාදු මේක වරදට වටහා ගන්න එපා. හැබැයි අපි මේක කියන්නේ මේක දඩබිමා කරගත්තු කොටසක් කියලා. අර වැදගත් විදියට එකතු වෙලා විනිවිදව ගලපන අයටත් මේක ගලපන්න බැරි වෙන විදියට මේක දුක මාකට් කරලා දුකෙන් එන අයනේ. ඉතින් ඕකේ කියනවා අවීචියේ. එහෙමයි. ඈ අවීචියේ ගිහිල්ලා උපදිනවා. අවීචියෙත් ඒක වෙනම විස්තරයක් තියෙනවා. අවීචියේ ගිහිල්ලා ඉපදිලා සාපිපාසාවෙන් පෙළෙන. එහෙමයි. ඈ ප්‍රේත ලෝකවල අවීචියේ සාපිපාසාවෙන් පෙළෙන වතුර ටිකක්වත් බොන්න බැරි ඉදිකටු මල වගේ තුඩවල් තියෙන. මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. ඈ ඔය දැන් ස්වාමීන් වහන්සේලාට කියද්දිත් ඔය සම්මාදම් කිරීම ඈ ඊළඟට දායකයන්ගේ දානීය සිල්වත් නැතුව ලබා ගැනීම, බොරු කියලා දන් ගැනීම, බොරු ගුණ කියලා මේ කිරීම, අනුන්ගේ දුක කියලා ලබා ගැනීම විශාල පාපයක්, විශාල වරදක්. අනිවාර්යෙන් සංසාරය ගෙවන්න වෙනවා. ඈ ඒ සල්ලි වලින් සැප විඳිනවා නම් ගෙවන්න වෙනවා. ඈ ඒ මුදල් වලින් සැප විඳිනවා නම් ගෙවන්න. ඉතින් ඒ නිසා බය වෙන්න නෙමෙයි, එහෙම අය බය වෙන්න ඕනේ. හැබැයි සත්භාවයෙන් කරන මිනිස්සු තමන්ගේ සේවාව තව තව දුරටත් කරන්න ඕනේ. මොකද ඒ බඳු අය නිසා සේවයක් ලෝකයට වෙනවා. හැබැයි දෙන කෙනා දැනගන්න ඕනේ, දෙන අය දැනගන්න ඕනේ. මම අර මුලිනුත් දේශනා කරා බල්ලෙකුට හරි බනිස් ගෙඩියක් දීලා ඒක ෆොටෝ ගහලා දාන්න,
ඒකෙන් මොනහරි හුදු වින්දනයක් ලබන්න පොටෝ එකක් නම් ගහගත්තත් අපි කමක් නැහැ කියමු. ඊට එහා ගිහිල්ලා දේවල් සමහරලාට සිද්ධ වෙනවා. සමහරට අවශ්‍යතාවය අතීතයේ තිබුණානේ ෆොටෝ එකක් ගහ ගන්නවා, ඔය සමරුවක් ලියා ගන්නවා, මොනහරි මතක හිටින පින් පොතේ ලියනවා. හරි, ඒක කමක් නැහැ කියමු. එතනින් එහා ගිහිල්ලා සමහරලාට මේක මාකට් කරනවා, විකුණනවා. සමහරට විවිධ දේශපාලනික අරමුණු ඔස්සේ යනවා සමහරලාට. සමහරලාට පිපුන් නැති කුසුම් පුප්පවන්න සමහරට මේක පාර කරනවා. මතුන් නැති අය මතු කරන්න මේක පාරක් කරනවා. ඒ වගේ එක එක්කෙනාගේ ව්‍යාපෘති කොන්තරාත් බාරගත්තා ඉන්නවා. ඉතින් ඒ නිසා දර්ශන මහා භයානක දෙයක්, මහා ගිනි කනවා වගේ. ඔය අගිකන්දෝපම සූත්‍රයේම තියෙනවනේ නේද, මහා ගිනි කනවා වගේ වැඩ. මේ අනුන්ගේවා කියන්නේ මහා ගින්දර වගේ දෙයක්. ඉතින් ඔය දෑත දෙපැයි වෙහෙසවලා, බාහු බලය වෙහෙසවලා, අතේ කරගට ඇවිල්ලා එහෙමයි දෙයක් ගන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාට පූජා අපිට ඉල්ලලවක් ගන්න බෑ. එහෙමයි. ස්වාමීන් වහන්සේලා ඉල්ලලා ගන්න බෑ. දානේ වර්ණනා කරන්න බෑ. ඉතින් හරියට බැලුවොත් ස්වාමීන් වහන්සේ දුන් දානේ ගැන දැන් අපි කියනවානේ, මේ දායක මාත්‍යා බොහොම හොඳයි, ප්‍රණීත දානයක්, අනේ සැලඩුත් තිබ්බා, අයිස්ක්‍රීමුත් තිබ්බා, කෙසෙල් ගෙඩිත් තිබ්බා. මේ මෙතනම අපි මේ දානේ අපි අගිකන්තෝප සූත්‍රයට අහුවෙලා. එහෙමයි. ඈ ඉතින් ඒ දේශනාවට අපි අහුවෙලා. ඉතින් එහෙම අපිට අයිතිය නැහැ දුන් දානේ. දායක දැන් ඔයා දානේ පූජා කළා, ඔයා අයිස්ක්‍රීම් දෙනවද කෙසෙල් ගෙඩි දෙනවද අපිට ප්‍රශ්නයක් නැහැ. දුන්නු එක අයිස්ක්‍රීම් වෙන්න පුළුවන්, කාඩියොද්දි බත් වෙන්න පුළුවන්, අලහොදි වෙන්න පුළුවන්, මොක හරි වළඳලා ඔබට නිවන ප්‍රාර්ථනා කිරීම, සසර කෙටි වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. ඔබ දන් දීලා ස්වාමීන් වහන්සේ සසර කෙටි කරගන්න, ඒ මාර්ගයේ මටත් පෙන්වන්න කියන එක. ඈ නැතු ඔබගේ දානය වර්ණනා කළා, ඔබගේ මේ දානය වර්ණනා කිරීම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ දානය වර්ණනා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඊටත් වඩා හොඳ කෙසෙල් ගෙඩි ලබා ගැනීම, කිරි ලබා ගැනීම, පැණි ලබා ගැනීම, අයිස්ක්‍රීම් ලබා ගැනීම. ඉතින් ඊට වඩා ප්‍රණීත දානය ලබා ගැනීම, ඊට වඩා පරිස්කාර ලබා ගන්න පහදවා ගැනීම. ඉතින් එතකොට වෙන්නේ ඒක විශාල පාපයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒක ගිහියයත් කරනවා. ස්වාමීන් වහන්සේලා විතරක් නෙමෙයි මං කියන්නේ, ගිහියයත් ඉන්නවා. ගිහිත් දැන් විවිධ කණ්ඩායම් බෙහෙලා තිනවා, නිකන් ව්‍යාපාරයක් වගේ එකක් දැන් තියෙන්නේ. කවුරුත් ෆෝන් එකක් ගන්නවා, මේ අන්තර්ජාලය මේ මොන හරි තමන්ගේ පිටුවක් හදා ගන්නවා. දැන් කවුරුත් ජීවත් වෙන මාර්ගයක් වගේ ඊළඟ එක දේවාලයක් හදා ගන්නවා. ඈ දැන් ජීවත් වෙන ක්‍රමයක් ඒක, තමන්ගේ මීඩ මේ දේවාලයක් හදා ගන්න. ඉතින් බණ කියන ඔයා දැන් ඒ වගේ ඇත් ඉන්නවා. දැන් ඔබ තුමා වගේ දර්ශන මන් දන්නේ එහෙම වෙයිද කියලා, එහෙම වෙන එකක් නැහැ. ඔයා වගේ සමහර මේ බෞද්ධ වැඩසටහන් කරපු අය ඉන්නවා දැන් බණ කියන අය. ඔව් මට හම්බ වෙනවා සමහර පළාත්වල කියනවා මේ අසවල් මහත්තයා මෙහෙම වැඩසටහන් කරානේ අසවල් තැන. ඉතින් මේ නාලිකාවල ආරෝම නම් කිය යුතු නැහැ. මේ අසවල් බෞද්ධ වැඩසටහන් කර මහත්තයා දැන් ගෙදර කරනවලු වනමල් පූජාව. එහෙමයි. ගෙදර බණ කියනවලු. එතකොට දැන් ඔයා මේ මාත් එක්ක ධර්ම සාකච්ඡා කළේ, අපේ ගණිගමී අතිපූජනීය ඥානදීප සානහන්සේක ධර්ම සාකච්ඡා කළේ, කැටවල හාඳුරේක ධර්ම සාකච්ඡා කළේ, මේ උතුම් මහා සංඝරත්නයේක අපේ රාධා හාඳුරේක ධර්ම සාකච්ඡා කරේ. බණ කියන්න නෙමෙයිනේ. ඔයාගෙන් යමක් ඇහුවොත්, යම් කිසි කෙනෙක් ඇහුවොත් දර්ශන, ඔයා සානහන්සේ ඇසුරු කරනවානේ, ඔයාටත් යමක් ඇහෙනවානේ දර්ශන, පුතා මේක මොකද්ද, මේකට මොකද්ද කිව්වොත් මේ අම්මා මේකයි කියලා කියනවා. හැබැයි ඔයා මණ්ඩප ගහගෙන වෙනම ගෙනල්ලා වෙනම පීකර් දාගෙන වෙනම සවුන්ඩ් සිස්ටම් දාගෙන බණ කියන්න නෙමෙයි. ඔයාටත් ඕන දුක නැති කරගන්න එකයි මේක කරගන්න ඕනේ. ඔයා ඒකට පිළිමයි හදාගන්න. ඔයයි ඔයාගේ දරුපවුලයි ඔයාගේ ඒක තමයි කරන කල්යාණ මිත්‍රත්වය. ඔයාගේ බිරිඳට උදව් කරන්න ඕනේ. ඔයාගේ දරුවන්ට අම්මා තාත්තට උදව් කරන්න ඕනේ, දුක නැති කරගන්න. නැතු ඔයා මේ ධර්මයේ ඇසුරු කරේ බණ කියන්න නෙමෙයිනේ. ඈ ආන් ඒ වගේ ඉතින් දේවල් ලෝකේ තියෙනවා. එහෙමයි. එනිසා ලෝකයේ විවිධ වූ පුද්ගලයන්, විවිධ වූ තරාතිරම්වල පුද්ගලයන් ආශ්‍රය කරන්නට ලැබෙන නිසා ඔබ හිතන්න ඔබට මේ කාම ලෝකයට තියෙන බැඳීම් එන්න එන්න වැඩි වෙනවා මිසක් මෙය අඩුවන තත්ත්වයක් දකින්නට නැහැ. හැබැයි මේ කාම ලෝකයට තියෙන බැඳීම අඩු කරගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඔබේ තිබෙන කැපකිරීම, ඔබේ තිබෙන දැනුම, ඔබේ තිබෙන දැක්ම මෙන්න මේ දේවල් වැඩි දියුණු කිරීම තුළින්. එලෙස වැඩි දියුණු කරගන්නට ඔබට තිබෙන එකම මාර්ගය තමයි ධර්ම මාර්ගයට පැමිණීම. ඉතින් අපේ හාමුදුරනේ කාලයත් ටිකෙන් ටික ගෙවිගෙන යනවා. ඉතින් ඔබ වහන්සේ නැත්නම් අතිපූජනීය වරායායේ සමිත අපේ තරුණ නායක ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මේ ධර්ම යාත්‍රාවේ ගමන් කරන්නට මොන බාධාවන් තිබ්බත් අපි කරන ලද ආරාධනාවන් අනුව ඇත්තටම මේ දර්ශන පුතා මම මේ වඩින ගමනුත් කල්පනා කළේ අපේ රාහුල හාමුදුරන්ගෙන් පස්සේ ඒ මුල් යුගයේ බණ කියපු අයගේ ස්වාමීන් වහන්සේලාගේ එක ස්වාමීන් වහන්සේ නම මම. එහෙමයි. දැන් අද දේශකයන් වහන්සේලා ගොඩක් net fm වටා ඉන්නවා. මං එන ගමනුත් මං කල්පනා කළා දොඩම්පහර රාහුල හාඳුරු තමයි මෙත්නෙත් පාමුල කියලා මේක ලෝකෙට ගෙනාවේ. එහෙමයි. ඒ පූජනීයත්වය අදත් දෙනවා, ඒ වටිනාකම අදත් දෙනවා. උන්වහන්සේ ඉන්න තැනක ඉඳන් අහන් හිටියොත්
ඉතින් ඉන් පස්සේ මේ දේශනා මාලාවට එකතුුණු මේ සෑම දවසම ධර්ම දේශනා මාලාව පටන්ගත් ඉන් පස්සෙනේ. ඉතින් රාත්‍රි ධර්ම දේශනා මාලාවේ සඳ ධර්ම දක්ෂිණාවලට මට මේ මුල් යුගයේම එකතු වෙන්න ලැබුණා. එක වාසනාව. එහෙමයි. ඉතින් දඩම් පහල රාහුල අපේ අතිපූජනීය නායක ස්වාමින් වහන්සේ දැන් දින කීපයකට ඉස්සල්ලත් මට මුණ ගැහුණ හාමුදුරනේ. මේක පුදුමාකාර බැඳීමක් අපේ හාමුදුරනේ. මම මතක් කරන්නත් ගියේ අතිපූජනීය දඩම් පහල රාහුල නායක ස්වාමින් වහන්සේ පුංචි ළමයින් පිරිසකට ධර්ම දේශනාවක් සිදු කරන්න තමයි වැඩි. එතන වැඩි හිටියය ඒ සියලු දෙනාට ගැලපෙන ආකාරයට ඉතාමත්ම අපූරු ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඉතින් මම අහන්න ගිය ප්‍රශ්නෙත් අපේ හාමුදුරනේ, ඔබ වහන්සේත් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ ප්‍රදේශයේ ඉන්න නැත්නම් හල්බරාව කියන මේ ගමේ ඒ ස්ථානේ ආරම්භ කළේ කොහොමද, කොයි ආකාරයෙන්ද වර්තමානයේ සංවර්ධනය කරලා තියෙන්නේ, මේ දේවල් මම සියසින් දැක්ක නිසා හොඳම සාක්ෂියක් මං ළඟ තියෙනවා අපේ හාමුදුරනේ. ඒ මිනිසුන් සමග ඉතාමත්ම සුහදව ඔබ වහන්සේ කටයුතු කරනවා. මේ සුහදත්වය තුළත් අපේ හාමුදුරනේ ගොඩක් කලාවට අපි මේ දහම් අධ්‍යාපනය තුළත් දකින කාරණාවක් තමයි වර්තමානයේ වෙන විට ටිකක් තරංගයට යොමු වෙලා දෝ කියලා එක පැත්තකින් හිතෙනවා. මොකද විවිධාකාරයේ තරංග පවත්වනවා. නමුත් මේ තරංගය කියන කාරණාව පැත්තකින් තියලා අපේ හාමුදුරනේ මේ කාමයට තියෙන බැඳීම අඩු කරගන්න දහම් අධ්‍යාපනය මෙන්න මේ ආකාරයෙන් සකස් විය යුතුයි කියලා ඔබ වහන්සේ කිව්වොත් කොහොමද පහදා දෙන්න පුළුවන්කම? දර්ශන ජාති ජාති පින් ඔය ප්‍රශ්නේ මතු කරාට. මොකද මං හිතනවා මේ ප්‍රශ්නෙන් ගොඩක් අද සතුරු වෙන්නේ ශාසන ආරක්ෂක බල මණ්ඩලවල ලේකම් ස්වාමීන් වහන්සේලා. එහෙමයි. දහම් පාසල් කරන දහම් අධ්‍යාපනයේට මුල් වෙච්ච විහාරාධිපති හාමුදුරුවෝ. දර්ශන ඔයා මේ ප්‍රශ්නේ අහපු එක ජාති ජාති පිං. මොකද දර්ශන ධර්මයට තැනක් නැහැ. කාමයට තැනක් තියෙනවා. එහෙමයි. රාගයට තැනක් තියෙනවා. රාගය අවුස්සවන්න, රාගය පුරුදු කරන්න, රාගයට අත දෙන්න ඕන තරම් තැන් තියෙනවා. හැබැයි ධර්මයේ පුරුදු කරන්න, ධර්මයට අත දෙන්න, ධර්ම මාර්ගේ ගමන් කරන අයට උදව් කරන්න තැන් අල්පමයි. එහෙමයි කියලා හැදුවත් අන්තිමට වෙන්නේ ආයේ ඒ තැන් වලින් කාමේ රාගයමයි අන්තිමට පුරුදු කරලා තියෙන බැලුවට පස්සේ. ඉතින් ඒ නිසා දර්ශන මට දහම් පාසල ගැන කිව යුතුයි. මේ ලෝකෙටම අහගෙන ඉන්නවා නම් මැති ඇමති ජනාධිපති ලෝකේ වග කිව යුතු බලවත් යම් කිසි කෙනෙක් පළවෙනි ආයාචනයේ ඔබේ දරුවා දහම් පාසලට යවන්න. ඒ නිවන් දකින්න නෙමෙයි. නිවන් දකින්න නෙමෙයි මුල් අත්තිවාරම හදන්න. මොකද අද තියෙන ලොකු ප්‍රශ්නයක් දැක්කද, පසුගිය දවස්වල හංවැල්ලේ දැරියක් සමූහ දූෂණය කරයි කියලා අපි දැක්කා. එහෙමයි. ඉතින් ওই වගේ තව සිද්ධි අනන්ත දැක්කා. දැන් අර තණ්හාව අනිත් පැත්තෙන් අර මූ දෙපා වෙලා බෝතලයක් බිව්වා කියලා. ඕක ඕන පුංචි කෙකුට තේරෙනවනේ මේ නොදන්න එකක් බොන්න හොඳ නෑ කියලා. එහෙමයි. ඈ ඕන දරුවෙකුට තේරෙනවනේ. ඉතින් එතකොට හැම තැනම පුතා දකින්න ලැබෙනවා තාත්තා දුව පිළිබඳ මේ විදියට හිතුවා, අම්මා පුතා පිළිබඳ මේ විදියට හිතුවා, සමාජීය ප්‍රශ්න. එහෙමයි. ඈ මේ හැම දෙයක්ම කියද්දී දර්ශන දහම් අධ්‍යාපනයේ බිඳ වැට අනගාරික ධර්මපාලතුමාගේ ඒ ව්‍යායාමය, ඕල්කට් තුමාලගේ ව්‍යායාමය. එහෙමයි. එතකොට දර්ශන අද බිඳ වැටිලා තිනවා. දහම් පාසලට තැනක් නැහැ. ඈ දහම් පාසල නඩත්තු කරගන්න හරියම දැන් මගේ දහම් පාසලේ මම දරුවෝ 280කට කන්න දෙනවා, හැමදාම දවල් කන්න දෙනවා ඉරිදා. එතකොට කෑම දෙනවා, නිල ඇඳුම දෙනවා, පොට් ටික දෙනවා, අනිකුත් අධ්‍යාපන පහසු ගන්න ටික දෙනවා. ඒත් දර්ශන ගෙන්න ගන්න බෑ. එහෙමයි. ඒ මොකද හන්දියක් හන්දියක් ගානේ ටියුෂන් පන්ති. එහෙමයි. එතකොට ටියුෂන් පන්ති පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මම මේ කියන්නේ. ඒ කියන්නේ විකල්ප අධ්‍යාපන ක්‍රම. ඊළඟට පාසල්වල විදුහල්පතිවරු පෝයදාට පන්සලේ සිල් ගන්න තියෙන දවසේ විදුහල්පතිතුමා සිල් සමාදන් වෙනවා පාසලේ. විදුහල්පතිතුමා ඉරිදට තමයි විවිධ බෝල පුරුදු වෙන්න, net ball පුරුදු වෙන්න, cricket පුරුදු වෙන්න, ක්‍රීඩා පුරුදු වෙන්න මේ ඔක්කොම දේවල් දාගන්න ඉරිදට. එහෙමයි. සමහරට දහම් පාසලට එන්න කියලා කිව්වාම දර්ශන පාසලේ ගුරුවරයා දරුවන්ට බලපෑම් කරනවා. හා එහෙනම් විශ්වවිද්‍යාලේ දහම් පාසලටම කියලා යන එකයි ඇත්තේ කියලා. එහෙමයි. එහෙම දරුවන්ට නිර්දේ ලෙස බලපෑම් කරනවා. ඉතින් දර්ශන මේ දහම් අධ්‍යාපනය මේ රට තව ටිකක් හරි පවතින්න මනුස්ස ගුණධර්ම ටික මේ දරුවන්ගේ මාවතරින් දැන් ඔයාලා මේ දහම් පාසල් ගිය නිසානේ දර්ශන මේ හොඳ මාර්ගයට වැටුනේ. ඒ කියන්නේ ට්‍රැක් එක හොඳට වැටෙන්නේ පැයි මුල අර සීල මාවතේ නිවන් මාවතේ නොගියාට දහම් අධ්‍යාපනයට ගිහිල්ලා පන්සලට ලං වෙලා හාමුදුර ඇසුරු කරාම තමයි දර්ශන මුල් හැදුනේ. ඉතින් ඒ නිසා මම මේ ලෝකෙන් ඉල්ලනවා අද දහම් පාසල විනාශ වේගනේ යනවා. ඊළඟට දහම් පාසල අතරත් දර්ශන අර ඔයා කියපු තරඟේ. හිතන්න දර්ශන දහම් පාසල් දෙකක් තරහයි නා. දැන් මේ දෙකේම දහම් අධ්‍යාපනය උගන්වන්නේ. දහම් පාසලක් කුද්දහම් පාසලත් තරහයි දර්ශන. එහෙමයි. පන්සලකුත් පන්සලත් තරහයි දර්ශන.
හාඳුරු නමක් අනිත් හාඳුරුත් එක දානෙට වාඩි වෙන්නේ නැහැ දර්ශන. එක දායක සභාවක දායකයෝ අනිත් දායකයෝ මෙතන කොතනද දර්ශන අපිට වැරදුනේ? එක දායකයෝ අනිත් දායකයෝ එකට ඉන්න ඇහුවම ආරේ පන්සලේ දායකයෝ අපි මේ පන්සලේ දායකයෝ අපි එහෙට යන්නේ නැහැ. අපි මෙහෙට යන්නේ නැණි කියනවා. ඈ දර්ශන කොතනද ධර්ම මාර්ගයේ තියෙන දර්ශන? එහෙමයි. ඈ ඒ නිසා මම ලෝකෙම්ම ඉල්ලනවා මේ අදහගෙන බලාගෙන ඉන්න අයගේ ඔබේ ගමේ දහම් පාසලට උදව් කරලා දහම් පාසල ශක්තිමත් කරන්න. ඊළඟ එක තමයි දර්ශන දහම් පාසලේ සහතිකයේ සත පහක වටිනාකමක් නැති වෙලා තියෙනවා. එහෙමයි. කිසිම තැනක බලන්නේ නැහැ දර්ශන. ඔය රකියාවකට එනකොට චරිත සහතිකයක් බැලුවාට දර්ශන කිසිම තැනක දැන් පාසලකට ඇතුළත් වෙනකොට උනත් කියන්නේ ඕල් අයිලන් මොන හරි ගත්තු තියෙනවා නම් සහතිකයක් ගේන්න ඔය දහම් පාසල් සහතික කතික සහතික ඌව වැඩන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ දහම් පාසල වැඩක් නැති කරලා කාගේ හරි සැලසුමක්ද කාගේ හරි ප්ලෑන් එකක්ද දහම් පාසල සත පහක වටින්නේ නැති තැනක් බවට පත් කරලා. එහෙමයි. ඒ සහතිකේ වටින්නේ නැහැ. නිකන් අර දහම් පාසලට වෙන් කරන මුදල නැහැ. රුපියල් 10000 පොඩි මුදලක් රජයෙන් වෙන් කරනවා. ඒක තරඟ ටික තියා ගන්න මදි, ප්‍රශ්න පත්‍ර ටික ගහ ගන්න මදි. ඉතින් ඕවාගේ දහම් ගුරුවරයා දහම් පාසලට එන්නේ නැහැ. මොකද ඉරිද දවස දර්ශන අපරාධය යාගේ රෙද්ද පෙරෙද්දක් හොදා ගන්න දවස එයා එන්න කැමති නැහැ. මොකද එයාට වටිනාකමක් නැහැ. එයාගේ සහතිකේ වටින්නේ නැහැ. එයා රැකියාව යනකොට දහම් ගුරුවරයෙක් කියලා ඒකට වටිනාකමක් ගොනු කරලා නැහැ. ඒ නිසා මට දැන් මම වෙලාව නැතුව ඇති. ඒ නිසා දර්ශන මම කියනවා මේ හැම ප්‍රශ්නෙටම විසඳුමක් දෙන්න නම් දහම් අධ්‍යාපනය නැවත ස්ථාපිත කළ යුතුයි. එහෙමයි. ඉතින් ඒ විදිහට දහම් අධ්‍යාපනයේ වටිනාකම පැහැදිලි කර දෙමින් සහ මේ කාම ලෝකයෙන් මිදෙන්නට කොයි විදිහටද දරුවන් යොමු කරන්නට ඕනේ කියන ඒ අවබෝධය ජනතාව තුළ ඇති කරන්නට, පාලකයන් තුළ ඇති කරන්නට, විශේෂයෙන්ම මේ අවසන් ප්‍රශ්නයත් එක්ක මනා පැහැදිලි කිරීමක් සිදු කරන්නට යෙදුණු අතිපූජනීය වරායායේ සමිත අපේ හාමුදුරුවන් වහන්සේ, බොහෝ ශාසනික සේවාවන් සිදු කරන තරුණ භික්ෂූන් වහන්සේ නමක්, මා පැහැදිලි කළ ආකාරයට මොන බාධාවන් ආවත් අපේ හාමුදුරුවන් වහන්සේ මේ සිදු කරගෙන යන ලබන ශාසනික ගමන කිසිසේත්ම ආපස්සට රැගෙන යන්නට කිසිවෙකුටත් ඉඩ නොතබන භික්ෂූන් වහන්සේ නමක්. එනිසා තමයි දරුවන්ට ඉතාමත්ම ආදරයෙන් දහම් අධ්‍යාපනය ලබා දෙන්න වගේම මේ ප්‍රදේශයේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශේෂී සේවාවන් රැසක් සිද්ධ කරන්නේ. වර්තමානයේ කොහොමද අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ ශාසනික සේවා කටයුතු සහ අනාගතයේදී කොයි විදිහටද මේ ශාසනික සේවා කටයුතු පුළුල් කරන්න බලාපොරොත්තු වෙන්නේ? දර්ශන, ඇත්තටම මම කියන්නේ මගේ ගුණ කිව යුතු නෑ. මම බොහෝම හිමින් ගමනක් වැඩි හාමුදුර කෙනෙක්. ඔබ දන්නවා ඔබත් මගෙත් ඇසුරත් ඒ හැමදේමත් එක හා සමානයි. ඉතින් දර්ශන, මගේ ජීවිතයේ තියෙන මිනිස්සුන්ට උදව් කිරීම මං ගොඩ ගැහිම නැහැ. එහෙමයි. මම ත්‍රිවිල් එකේ වඩින්නේ. මං පයින් එන්නේ. මං සිරිප්පු දෙයක්වත් දාන්නේ නැහැ. මං ගොඩ ගහලා නැහැ. එහෙමයි. ඉතින් මට තියෙන දේ මම කොරෝනා වෙලාවේ අප්‍රමාණ මිනිසුන්ට උදව් කළා. අදත් ওই දරුවන්ට උදව් කරන වැඩ අප්‍රමාණ දේවල් කරගෙන යනවා. එහෙම ලොකු පේජ් අපිට නැහැ. ලොකු වීඩියෝ නැහැ දර්ශන. බණක් කියලා ලැබෙන දේ මහමෙරකට ගිහිල්ලා දෙනවා දර්ශන. එහෙමයි. ඉතින් පහුගිය කාලෙත් ඔයාලා දකින්න ඇති මම රෝහලක් හදන්න හදන වැඩි. මම මේකේ තුල කිව්වා මම පොඩි මුදලක් දැනට එකතු කරන් ඉන්නවා. ඒක පොඩි වැඩක් නෙමේ දර්ශන, ලොකු වැඩක්. එහෙමයි. ඉතින් මට අද හිතලා හෙට කරන්න බෑ දර්ශන. නමුත් පොඩි මුදලක් මං වටා පොඩි පිරිසක් එකතු වෙලා ඉන්නවා. පොඩි මුදලක් මං දැනට එකතු කරන් ඉන්නවා. ඉඩම සම්පූර්ණ වෙන් කරගෙන මම ඉන්නවා පර්චස් 10ක්. මැරෙන්න තප්පරයක් හරි තියලා දර්ශන, ඔළුවේ පණ තිබ්බොත් මේ net එකටම ඇවිල්ලා රෝහල හදලා විවෘත කරන්නේ අදයි කියලා මං ඇවිල්ලා කියනවා දර්ශන. එහෙමයි. ඒක කරනවා. එතකොට දර්ශන ඊළඟ කාරණාව තමයි පහුගිය අවුරුදු 4ක් දර්ශන මම කටින පින්කම් කරපු දායකයන්ට උපරිම සහන ලබා දුන්න. සහන කියන්නේ මං බොරු පෙරහැරවල් කරන්නේ නැහැ දර්ශන. එහෙමයි. පන්සලේ තින්ත ටිකක් ගාලා ඔය ලයිට් මොන හරි කැඩුණු ටිකක් හදලා කටින කරන්න කියලා. එහෙමයි. ඉතින් දර්ශන ඒවවත් කරන්න දුන්නේ නැහැ. කටින පින්කම පමණයි කළේ. එහෙමයි. අවුරුදු 4ක් පන්සල අවපැහැගැන්විලා. පුංචි පන්සලක් මට තියෙන්නේ. එහෙමයි. පින්නතුන් පොඩි පොඩි ඉඩම් කොටස් පූජා කරලා හදපු පොඩි පන්සලක්. පන්සලේ තරමට වඩා 10000 ගුණයක සමාජ සේවාව මම කරනවා. එහෙමයි. උදව් කරනවා. කන්න නැති මිනිහෙක් ආවොත් මම කන්න වේලා දෙනවා. ඉතින් දර්ශන මේ වසරේ කටින පින්කම් බාරගත් අයට හදිසි කරදර ප්‍රශ්න ටිකක් යෙදිලා කටිනේ මග හැරුණා. එහෙමයි. ඉතින් දැන් වස් ආරාධනා කරන පෝයත් ළඟයි. අපි වස් ආරාධනා කරන්න බලාපොරොත්තු නැසල පෝයදා. ඉතින් මම ආරාධනා කරන ඔබ මේ දබා දුණු අවකාශේ කාට හරි දර්ශන හැකිනම් මගේ විහාරස්ථානයේ කටින පින්කම කරන්න මම වස් සමාදන් වෙනවා. කතා කරන්න කටින පින්කම කරන්න හැකි කෙනෙකුට මේ උතුම් මහා පින්කමට 071 2A 5 0 3 071 2A 5 0 3 බොරු වැඩ නෑ, පෙරහැරවල් නෑ, අලි නෑ, නැටුන් නෑ, මොනර නැටුන් නෑ. හැබැයි පන්සලේ තින්ත පොඩ්ඩක් ගාලා අවුරුදු 4කින් ලයිට් එහෙම කැඩිච්ච බින්ච හැදුවේ නෑ. ආන් ඒ චූටි චූටි දේවල් ටික කරලා දීලා පින්වන්ත කටින පින්කමක් නිර්මාංශව කරන්න මම ආරාධනා කරනවා.
බින්දුවයි හැත්ත එකයි දෙකේ ඒව පහයි බින්දුවයි තුනට කතා කරන්නේ. හොඳ ඉතින් අතිපූජනීය වරායා ඒ සමිත අපේ තරුණ නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණු පරිදි පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ 2024 වර්ෂයේ කඨින පින්කම සඳහා ඔබට දායකත්වයේ දක්වන්න පුළුවන් කමක් තිබෙනවා නම් හාමුදුරුවන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණු පරිදි 0.71 2.5 0.71 2.5 0.3 දුරකථන අංකය ඔස්සේ අතිපූජනීය වරායායේ සමිත අපේ තරුණ නායක ස්වාමින් වහන්සේව සහ සම්බන්ධ කරගෙන ඒ පුණ්‍ය කටයුත්ත සිද්ධ කරලා ඔබේ නිවන් ගමනට පින් කුසල් රැස් කරගන්නට පුළුවන් වග අපි සිහිපත් කරනවා. එසේනම් අද සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු පාදුක්ක හල්බරාව ශ්‍රී නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මහත්‍රෝ දුරන්දර ඇඹිලිපිටිය පදලංගල අතිපූජනීය වරායායේ සමිත තරුණ අපේ නායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිර ජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ ප්‍රාර්ථනාවත් සමගින් අපි අද net fm සඳුදා ධර්ම දක්ෂිනා මේ උතුම් පුණ්‍යවන්ත වැඩ කටයුත්ත පින් කටයුත්ත මෙලෙස නිමාවටපත් කරනවා. සියලු දෙනාට උතුම් වූ තුන්රුවනේ ආශිර්වාදයම ලැබේවා.